පෙළ විභාගයක් අවසන් වෙලා සතියක වගේ කාලයක් ඇතුළත උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගීම් කටයුතු ආරම්භ වෙනවා. හැබැයි දැන් සති දෙකක කාලයක් ඉක්ම ගිහිල්ලා තිබෙනවා. තාම අපේ රටේ විභාග දෙපාර්තමේන්තුවට අධ්‍යාපන බලධාරීන්ට බැරි වෙලා තිබෙනවා මේ විභාගයේ උත්තර පත්‍ර ඇගීම් කටයුතු ආරම්භ කරන්න. අගෝස්තු මාසයේ පැවැත්විය යුතු විභාගයේ තමයි ජනවාරි මාසයේ පැවැත්වේ. එතනම ගත්තත් මාස 6කට අසන්න කාලයක් ප්‍රමාද වෙලා විභාගය පැවැත්වුවේ. දැන් ඇයි මේ සඳහා හේතු වෙලා තියෙන්නේ මොකක්ද? උපයන විට බද්ධ නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඉන්නවා. ඒ නිසා මේ උසස් පෙළ උත්තරපත්‍ර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගිත්වය ප්‍රතික්ෂේප කළා තිබෙනවා. ඊළඟ දෙවෙනි හේතුව තමයි අපේ රටේ උසස් පෙළ උත්තරපත්‍ර ගැනීම සඳහා සහභාගී වන ගුරුවරු විශාල පිරිසක් අයදුම් කරලා නැහැ. මේ සඳහා බලපාපු හේතු ගණනාවක් තිබෙනවා. එකක් තමයි අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන් උසස් පෙළ උත්තරපත්‍ර ඇගේ ඒ වගේම අනිකුත් විභාග රාජකාරී සඳහා ඒ කටයුතු වල නියැලුණාට පස්සේ ඔවුන්ට හිමි එම දීමන කලට වෙලාවට ගෙවෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි එම ගාස් වලින් සැලකිය යුතු මුදලක් කපා හැරලා තිබුණා. පිට ලැබෙන තොරතුරු අනුව මේ උසස් පෙළ ඇගේම සඳහා අවශ්‍ය ගුරුවරුන්ගෙන් තියෙන 70%ක් අඩු ප්‍රමාණයක් තමයි ආයුධම් කරලා තිබෙන්නේ. ඒ ආයුධම් කරලා තිබෙන ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් අලුත් අය රනිල් රාජපක්ෂ ආණ්ඩුවට දෙමාණ්ඩුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජාත් ඒ වගේ විභාග කොමසාරිස්වර ඇතුළු මේ අධ්‍යාපන බලධාරීන්ට වහාම මේ උසස් පෙළ උත්තරපත්‍ර ඇගීම් ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕන කරන විධිමත් ක්‍රියාමාර්ග ගන්න කියන බලකිරීම අපේ පැත්තෙන් අපි නගරු සේවා සංගමයේ ලෙස සිදු කළ යුතු තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.